කොට ඒ ප්‍රකාශය පමණෑ සත්ත්‍යය එනිසාම මේ ප්‍රශ්න නිවැරදි පිළිතුර අංක පහ වී යුතුයි. එවුුණාට එක්දස් නමසි අනුවේ ලකුණුදීමේ පටිපාටය පරිීක්‍ෂා කොත් මේ පශ්න නිවැදි පිළිතුරු විට සඳහන් වෙන්නේ අංකහතර. උත්පේරක සහ උත්ප්‍රේරණය සම්බන්ධව මින් කුමක් සත්‍යය වේද. මේ ප්‍රශ්නයට පිළිතුරු ලියන්න්න චාලකරසාානය මාස්ත්‍රකලාසියකේ එකකොස් වැනි පාඩබේ තිගෙන ගත්ත ද්ධන්ත වැදගත් වෙන ඒ පාඩේදී තමයි අපි උත්පේරකසාහ උත්ප්‍රේරණ ගැන ගෙනගත්ති එසා මේ ප්‍රශ්න පිළිතුරු ලියන අවස්ථාවේ දී යම් කිසි වාකූල බවක් ඇතිවෙනවන කරන්න තියන හොඳමදේ තමයි චාලකරසායනය සටහන් පොත් පෙරල බලලා උත්පේරකසා උත්පේණ ගැන උගන්ල තිය කරුණු නැවත හොඳින් අධ්‍යියනය කරන එක. ඒ ප්‍රකාශය ජලිය හරිජන් පෙරොක්සයිද්දිී උත්ප්‍රේයටක වියෝජනය අම්ල මගින් අඩු කෙරේ. අපි දන්නවා ෙරොක්සයිඩල් විෝජනය බස්ම මගින් වැඩි කරනවා. එතෝට අම්ල මගින් හර්ජන් පෙරොක්සයිඩුල විෝජනය අඩු කරනවා. ඒ ප්‍රකාශය සත්‍යයි. B ප්‍රකාය උත්පේරක මගින් ඇතැම් ප්‍රතික්‍රාවල ඉන්තැල් විපරයා සිහලනයන්වෙ සී ප්‍රකාශය උත්ප්‍රේරක මගින් ඇතැම් ප්‍රතික්‍රියාවල එන්තැල්පි විපරයාසි අඩුකිරීම අපි දන්නවා උත්ප්‍රේරකයක් මගින් ප්‍රතික්‍රියාවක එන්තල් විපාරෑසි අඩුකිරීමක් හෝ වැඩි කිරීමක් සිදු කරන්නහ. නිසා बී ප්‍රකාශය සහ ප්‍රකාශය අසත්්‍යයයි. විෂමජාති උත්පේරණයේදී අධිශෝෂණය ඉතාමත් වැදගත්වය. අපි ඉගනගත්තා වායුමේ ප්‍රතික්‍රියයා බල විෂමජාති උත්ප්‍රේරණදී තමයි අධිශෝෂණය වැදගත් වෙන්නේ. ඒ අනුව ඩී ප්‍රකාශය අසත්ති ව යුතුයි ඩී ප්‍රකාශය සඳහන් වෙන්නේ වායු මේේ ප්‍රතික්‍රයා විෂමජාති උත්ප්‍රේරණයේදී අධිශෝෂණය ඉතාම වැදගත්වේ කිය. එතකොට ඒ ප්‍රකාශය පමණයි සත්තිය ම ප්‍රශ්න නිවැරදි පිළිතුර අංක පහ වී යුතුයි එවුුණාට එක්දාස් නොමසේ අනුවේ ලකුණුදීම පටිපාටය පරික්ෂා කලොත් මේ ප්‍රශ්න නිරදි පිළිතුරු දිට සඳහන් වෙන්නේ අංක හතර ඒ කියන්නේ ඒ ප්‍රකාශය සහඩී ප්‍රකාශය සත්‍යයයි කියළලා අරගෙන තියෙනවා එතකොට අපි ඉගනගත්තා විෂම ජාති උත්ප්‍රේරණ රුධාරණයක් විදිහට හරිජන් පෙරොක්සයිඩ් වල ියෝජනය හයිරිජන් පෙරක්යි් වල ියෝජනය මංගනිස් ඩෝක්යි් මගින් දු කරන්න පුළුව එතකොට මේ අවස්ථා වේදී අධිශෝෂණය වැදගත් වෙන්නේ නැහැ ලෝහ පෘෂ්ටයකට හරි ලෝහෝ ඔක්සයිඩ පෘෂ්ටයකට හද වායු මේ අනු අධිශෝෂණය වීමෙන් ප්‍රතික්‍රියයා උත්පේරණය වෙන වායම ප්‍රතික්‍රා උත්ප්‍රේරණය වෙන එතකට ඒ අවස්ථා වේදී අධිශෝෂණය වැදගත්තුවත් මේ වගේ විෂම ජාති උත්ප්‍රේරණයකදී අධිශෝෂණය වැදගත් වෙන්න නහ කොට මගේ අදහස, ඩී ප්‍රකාශය අසත්තියයි කියලා ගන්න එක තමයි, වඩා සුදුසු.